එතකොට මුළු බුදු දහමම කේන්ද්‍රගත වෙලා තියෙන්නේ වර්තමාන මොහොත මතමයි. එතකොට දැන් මේක අපිත් එක්ක ගමනක් නොයන වෙන වෙන දර්ශනයන්වල වෙන වෙන මතවාදවල වෙන වෙන දිට්ඨිවල ඉන්න අයට මේක දැන් තහවුරු කරන්න අමාරුයි. ఇది ఏనిసా మేకట హెమ షోర్ట్ కట్ నే నమోత్ అంతర్జాలయ దిహా బలనకొట వివిధాకార నివన పిలిబందవ అదహస్ అపట పేనవని ఎదకొట అపి అవబోధ కరగత యుతువన్నే కయక్ నివన్ దకిన్ నహ కియన పొదు కారణావ వితర සම්මුති සමාජයම පිළිගන්නේ කයක් නිවන් දකින්නවා කියලා. එතකොට අපි එයින් ඔබට ගිහිල්ලා අපි දන්නවා දැන් නිවන් දකින්නේ සිතක් කියලා. එතකොට මේ නිවන් දකින්නවා කියන එක තව ටිකක් අපි සරල කරගත්තොත් මේ ඉපදිලා මැරෙන්නේ විඥානයේ ක්‍රියාකාරීත්වය නිසා. ඒ විඥානයේ ක්‍රියාකාරීත්වය තමයි දැන් අපේ අර කැනඩාවේ මහත්තයා දැන් කතා කරලා කිව්වේ ඕකට තමයි කන්දානම් පාතු භාවෝ කියන්නේ. එතකොට ආයතනානම් පටිලහබෝ. එතකොට මේ වර්තමාන මොහොතක සිදුවන ස්කන්ධයන්ගේ පහළවීම නිසා අපි ඉපදෙනවා. ආයතන කියලා කියන්නේ මේ විඥාණයට කියන නම. පංචපාදානස්කන්ධය කියන්නේ විඥාණයට කියන නම. එතකොට මේ විඥාණය පංචපාදානස්කන්ධය ඇතිවන්නේ කොහොමද? ඇතිවන්නේ සංඛාර නිසා. එතකොට මේ සංඛාර කියන්නේ කුමක්ද? එතකොට මේ සංඛාර කියන එක ක්‍රියාවක්. එතකොට සංඛාර පත්‍ය විඥාන. එතකොට මේ විඥාන කියන ශක්තිය ඇතිවෙන්න හේතුව තමයි සංඛාර ක්‍රියාවලිය. එතකොට සංඛාර උනේ නැත්නම් විඥානය හැදෙන්නේ නැහැ. එතකොට දැන් මේක උදාහරණයක් ගත්තොත් එහෙම අපි දැන් දැකලා තියෙනවානේ ජල විදුලිය නිෂ්පාදනය කරන විදිහ. එතකොට ලොකු ටනල් එකකින් වතුර වැටෙනවා. ඒ වතුර වැටෙනකොට ලොකු ටර්බයින් එකක් කැරකෙනවා. ඒ පෙට්ටට වතුර වැටෙනකොට තමයි මේ ටර්බයින් එක ක්‍රියාත්මක වන්නේ. ඒතර මේ ටර්බයින් එක විඥානය කියලා ගත්තොත් අර ජලය වැටෙන නිසා තමයි ටර්බයින් එක ක්‍රියාත්මක වෙන්නේ. එතකොට මේ වතුර ගලාගෙන එන එක මේ ශක්තියක් නෙන්නේ. ඒ වතුර තමයි සංඛාරය. එතකොට මේ වතුර නැවැත්තුව ටර්බයින් එක නතර වෙනවා. එතකොට සංඛාර පත්‍ය විඥාන. එතකොට සංඛාර නිරෝධා විඥාන නිරෝධ. විඥාන කියලා කියන්නේ සිතුවිල්ල, පංච පාදානස්කන්ධය, ලෝකය මොනවා හරි අපි දැන් ගන්නවනේ ඒකට නම. එතකොට ඒකට තමයි අපි පංච උපාදානස්කන්ධය ආයතන කියලා කියන්නේ. සලායතන කියලා කියන්නේ මේ 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 විඥානයේ ක්‍රියාකාරීත්වය සිද්ධ වෙන විදිහ. එතකොට පංච උපාදානස්කන්ධය සලායතන විඥාන කියන්නේ මේ එකම දෙයකට මේ චිත්ත වීදියේ ජවන් සිත්වලට කියන නම් ටිකක් ඔය තියෙන්නේ. මේකේ මහා ලොකුවට හිතන්න දෙයක් නැහැ. එතකොට මේ සංඛාර ක්‍රියාවලිය. මේ සංඛාර කියලා කියන්නේ ඉන්ද්‍රියන් පහට ගෝචර වන අරමුණකට අපි දක්වන ප්‍රතිචාරය. ඒතර ප්‍රතිචාර තුනක් නෝ තියෙන්නේ.
දැන් අපි මෝහ දේශ රාග ඕකන ප්‍රතිචාර තුන එතකොට මෙන්න මේ ප්‍රතිචාර තුන නිසා තමයි මේ විඥානය කැදෙන්නේ එතකොට අපිට ඕනේ මේ වර්තමාන මොහොතේ අපි මැරෙනවා කියලා හිතාගෙන නෙමෙයි ඔක්කොම දේවල් කරන්නේ එතකොට වර්තමාන මොහොතේ මැරෙනකොට මේ විඥාන ශක්තිය එළියට යයි ඒ නිසානේ අපි මේ විඥාන ශක්තිය නවත්තන්න උත්සාහ කරන්නේ එතකොට දැන් සම්මුතියේ මේකට සම්පූර්ණයෙන්ම පරිබාහිර වූ අදහසක් නේ අපිට මෙතෙක් කල් දීලා තිබුණේ එතකොට අපිට මෙතෙක් කල් දීලා තිබ්බේ මේ රහතන් වහන්සේලා විඥාන නිරෝධ කරනවා එක සැරේයි කරන්න ඕනේ එක සැරයක් විඥාන නිරෝධ කරමු ආයාගේ විඥාන හැදෙන්නේ නැහැ ඒ එහෙම අදහසක් නේ තියෙන්නේ එතකොට දැන් මේ 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 ප්‍රශ්නෙම ඉන්දික තොටවත්ත ගිහිල්ලා පිටදේශික ධම්මහාමුදුරුවන්ගෙන් ඇහුවා අහනකොටම සිරදම් මහමදුරු කියන්නේ එක සැරේ විඥාන නිරෝධ මගේ නමම කියලා ඇහුවා නෑ විඥාන නිරෝධ කරන්න ඕනේ එක සැරේයි ආයෙ කරන්න ඕනේ නෑ එතකොට දැන් මේ මේක නිකන් අර මොකක් හරි ස්විච් එකක් දැම්මා ඒ ස්විච් එක දැම්මට පස්සේ බල්බ් එක පත් වෙලා තියෙන නැත්නම් මෝටරයක් ස්ටාර්ට් වෙලා තියෙනවා දැන් ඒ වගේ තමයි මේ රහත් ස්වභාවය දැන් රහත් ස්වභාවය නේ මේගොල්ලෝ කතා කරලා රහතන් වහන්සේ එතකොට අපි දැන් මේක ගවේෂණය කරලා අධ්‍යයනය කරලා භාවනා කරලා එතකොට දැන් මේ භාවනාව කියන එක පුළ එතකොට දැන් මේ මේ භාවනාමය ප්‍රඥාවක් තියෙනවා එතකොට සුතමේ ඥානය භාවනාමේ ඥානයක් තියෙනවා එතකොට ඔය පරමාර්ථ ධම්ම කියලා අපි ඔය අභිධර්මයේදී කතා කරනකොට පරිඥා කෘත්‍ය භාවනා කෘත්‍ය පහාන කෘත්‍ය සත්‍යකරණ කෘත්‍ය ආදි ලෙස මේ ප්‍රධාන කොටස් හතරකට බෙදෙනවා. එතකොට මේ මුලින්ම මේ පරිඥා කෘත්‍ය මේ මේක අපි අහ දැනගන්න ඕනේ. ඊට පස්සේ මේක භාවනාව කරන්න ඕනේ. භාවනා කරනකොට ප්‍රහාණය වෙන්නේ. ඒක ප්‍රහාණය කරනකොට තමයි සත්‍යකරණ කෘත්‍ය කියලා නිරෝධයට අපි පාත් වෙන්නේ. ඉතින් මේක මේ පොත්වල තියෙනවා මේක. එතකොට දැන් වෙලා තියෙන්නේ මේක කරන්නේ නැතිව මේක කරන්නේ නැතුව භාවනා කරන්නේ නැතිව අපි මේ පිළිබඳව කොච්චර කතා කරත් අපිට තියෙන්නේ එතකොට දැනුමක් විතරයි. ඒතොර සුතමේ ඥානය විතරයි අපිට තියෙන්නේ. ඒ භාවනාමේ ඥානය අපි දිනු කර ගන්නවා. මේක කරන්න ඕනේ. එතකොට මේක කරන්න තමයි අපිට මේ නිවනේ මේ ප්‍රායෝගික අත්දැකීම ලැබෙන්නේ. ඉතින් මේක කරන්නේ නැතුව මේක ගැන අපි කොහෙත්ම කතා කරන තේරුමක් නැහැ. කොහෙත්ම කතා කරන තේරුමක් නැහැ. එතකොට ඒ මේක මේ තේරෙන්න නම් මේක අනිවාර්යයෙන්ම කරන්න ඕනේ. එතකොට මේ මට මේ අද කියවනකොට සූත්‍රයක් හම්බුණා මේ මූසිකා සූත්‍රය කියලා. දැන් මේ මූසිකා සූත්‍රය කියන්නේ මේ මේ මීයෙක් දැන් සමහර ඉන්නවලු මීයෝ දැන් මීයෝ උගුල හාරලා ඒක තුන ජීවත් වෙනවා. එතකොට උගුල හාරලා ඒක තුන ජීවත් වෙනවා. සමහර මීයෝ ඉන්නවලු උගුල හාරනවා ඒ තුන ජීවත් වෙන්නේ නැහැ. සමහර මීයෝ ඉන්නවලු උගුල හාරන්නේ නැහැ උගුල තුන ජීවත් වෙනවා. සමහර මීයෝ ඉන්නවලු උගුල හාරන්නේත් නැහැ ජීවත් වෙන්නේත් නැහැ. අපි දවසක මේක ටික කතා කරන්නත් හොඳ සූත්‍රයක්. එතකොට ඒකෙන් කියන්නේ සමහරු දහම දන්නවා පුහුණු වෙන්නේ නැහැ. ඒක විස්තර කරන්නේ දහම් කරුණු විස්තර කරනවා. දැන් සමහරු වල හාරනවා. ඒ කියන්නේ දහම පෙන්නනවා. උගුල තුන ජීවත් වෙන්නේ නැහැ. Taman මේක පුහුණු වෙන්නේ නැහැ. එතකොට දැන් අපි උගුල හරන ඒකේ ජීවත් වෙනවා දැන්. අපි දැන් මේ දහමත් දන්නවා. පටිසමුප්පාදයක් දන්නවා. චතුරාර්ය සත්‍යයක් දන්නවා. මේ මේ සම්මා දිට්ඨියක් දන්නවා. අපි චිත්ත වීදිත් දන්නවා. මේ ඔක්කොමත් අපි දන්නවා. දැනගෙන අපි මේ තුලත් ඉන්නවා. අන්න එහෙම කෙනෙක් තමයි මේක සමහරු ඉන්නවා. මොකක්වත්ම දන්නේ නැහැ. මොකක්වත්ම දන්නේ නැහැ. උගුල හරලා නැහැ. අර වෙන කාගේ හරි උගුලක ජීවත් වෙනවා. ඒ කියන්නේ ඒගොල්ල දහම දන්නේ නැහැ. නමුත් මේක පුහුණු වෙන්න ගන්නවා. දැන් මේ මේකට
දැන් එහෙම දහම දැනගන්න මොන් නැන්නේ මේක පුරුදු වෙන්න. දැන් සුද්ධෙකුට මේක කිව්වා මොකක්වත් චතුරාර්ය සත්‍ය පර මොකක්වත් දන්නේ නැහැ. මේ විඥාන නිරෝධ වැඩි මේ සංඛාර නිරෝධ වැඩි යක් කරනවා. ඒ කරනකොට මේ එයාටත් නිවනක් වෙනවා. ඒ නිසා මේ 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 සූත්‍රේ හරි හොඳයි. හරි ප්‍රායෝගික සූත්‍රයක්. ඒ කියන්නේ මේ දහම දැනගන්න ඕනේ. දැන් අපි අයත් අතර ඉන්න ඉතර දහම දන්නේ නැහැ. නමුත් හුඟක් දහම දන්න හැටදී පුහුණු වෙනවා. ඒ නිසා මේ 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 ක්‍රමය අහගන්නයි ඕනේ. ඉතින් ක්‍රමය චුට්ටක් අහගෙන පුහුණු වෙන්න පුළුවන්. සමහරුන්ට මේ ගැන විශ්ලේෂණය කරන්න පුළුවන්, විමර්ශනය කරන්න පුළුවන්, ත්‍රිපිටකය කියවන්න පුළුවන්, ඕවා ගැන අධ්‍යයනය කරන්න පුළුවන්. ඒත් කරන්නේ මේකමයි අන්තිමට. දැන් සමහර උගුල් හරනෝ එළියට වෙලා ඉන්නවා. එතකොට මේ මේ දහම විතරක් හොයනවා මේක පුහුණු වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා මේක පුහුණු වෙන්න තමයි සංඛාර නිරෝධ වැඩි වෙන්නේ. එතකොට මේකෙදි කියන්නේ සබ්බේ සංඛාර අනිච්ඡාති මේ සියලුම ක්‍රියාවන්. මේ මේ සියලුම ක්‍රියා සියලුම ප්‍රතිචාර අනිච්ච වශයෙන්ම දකින්න. මේ සියලුම ක්‍රියාවන් සමුදය නිරෝධ වශයෙන් දකින්න. සමුදය නිරෝධ වශයෙන් දකින්න සමුදය නිරෝධය කිය කිය දකින්න එක නෙමෙයි. දැන් එහෙමත් එකක් තියෙනවානේ සමුදය නිරෝධය කිය කිය ඉන්නවා. එහෙම සමුදය නිරෝධය කිය 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 ඉන්න ඕනේ. යදා පඤ්ඤාය පස්සති. එතකොට මේ සංඛාර එහෙම නැත්නම් මේ ක්‍රියාවලිය අනිත්‍යතාවයේ දකිමින් මේ නිරෝධයේ දකිමින් ඉන්නකොට යදාපන්න සමුදේ නිරෝධය කියන්නේ මේ නිරෝධය දකින්නයි කියන එකනේ. මේ ලකුවට දැන් හිතන්න ඕනේ. එතකොට මේ සංඛාරය කියන්නේ අපි මේ ක්‍රියාවලි හයයිනේ අපිට තියෙන්නේ. ඇහෙන් කනෙන් දිවෙන් හමෙන් නාසයෙන් මොලේ මේ ක්‍රියාවන් හයනේ තියෙන්නේ. එතකොට මේ ක්‍රියාවන් හයකින් අපි සංඛාර කරන්නේ. සබ්බේ සංඛාරා කියන්නේ ඔය හයට විතරයි. එතකොට ඔය අය පදනම් කරගෙන තමයි අපි කාය සංකාර, වාචික සංකාර, චිත්ත සංකාර. ඔය ටික කරන්නේ. පුඤ්ඤාභි අපුඤ්ඤාභි ආනෙන්ජාභි. ඔය ක්‍රියාවන් ටිකනේ තියෙන්නේ. එතකොට ඔය සංකාර වර්ග හයනේ අපි කරන්නේ. මොනවද අපි කරන්නේ? පුඤ්ඤ අපුඤ්ඤ ආනෙන්ජ. එක්ක පින් කරනවා, එක්ක පින් කියන්නේ මේ ගත් ගල් මැදින එකම නෙමෙයි. හොඳ ක්‍රියා කරනවා, නරක ක්‍රියා කරනවා, භාවනා කරනවා. එතකොට මේ ටික මොකෙන්ද කරන්නේ? කයින් වචනින් සිතින්. කයින් කියලා කියන්නේ මේ ඉන්ද්‍රියන්වයි. එතකොට වචනේ. ඉන්ද්‍රියන් පහෙන් වචනයෙන් සිතින්. ඔච්චරනේ අපි කයින් වචනින් සිතින්. එහෙනම් මෙන්න මේ ටික අපිට නතර කරගන්න පුළුවන් උනොත් යදාපඤ්ඤාය පස්සති. අන්න අපේ ප්‍රඥාව අවදි වෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? අතනින් බින්දති දුක්ඛේ. එහෙනම් අපි දුකින් අත මිදෙනවා. මේ සංසාරික දුක මේ කියලා කියන්නේ විඥානයේ හට ගැනීම දුකක්. ඒ දුක කියන්නේ මේ pain suffering දුක නෙමෙයි. මේ අවිද්‍යාව සහගත මේ උප්පත්තියක් හැදුනත් කොහෙ ගියත් දුකදායක වැඩ. අත නිබ්බින්දති දුක්ඛේ. ඒ සමග්ගෝ විසුද්ධිය. මේක තමයි විසුද්ධිය. දැන් මේකට වෙන මුකුත් තොරතුරු ඕනේ නෑනේ. සංඛාර කියන්නේ මොකද්ද කියලා දැනගත්තා. සියලු සංඛාර කියන්නේ මොනවද කියලා දැනගත්තා. සියලු සංඛාර කියලා කියන්නේ මේ ඉන්ද්‍රයන් හයට ගෝචර වන අරමුණක් ආපුවාම ඒ අරමුණට දක්වන ප්‍රතිචාරය. එතකොට ඒ ප්‍රතිචාරය නවත්තගත්තොත් ප්‍රඥාව අවදි වෙනවා. ඒ ප්‍රඥාව අවදි වෙනක තමයි අතනින් බිද්දති දුක්ඛ. ඒක තමයි මේ දුක් සියල්ලේ නිමාව. ඒ සමග්ග විසුද්ධිය. මේක තමයි විමුක්තිය. මේක තමයි විසුද්ධිය. මේක තමයි නිවන. එහෙනම් මේ සංඛාර කියන මේ ක්‍රියාවලිය මේක මේ ශක්තිය. එතකොට මේ දැන් අද අපිට ලඳින්නේ සංඛාර සියලු සංස්කාරෝ නැසන සුළුයි කියන්නේ මේ භෞතික දෙයක් කියලා හිතාගෙන තමයි අපිට පොතපතේ බණේදී මලකෙවල් වලට එහෙම ගියපුවාම මේ සියලු සංස්කාරෝ නැසන සුළු. මේ පංචස්කන්ධයත් නැසන. ඒ පංචස්කන්ධය කියලා ඒගොල්ලෝ ගන්න මේ ශරීරයේ. ඉතින් මේ ශරීරය දිහා බලාගෙන මේ ශරීරය කුණු කොටස් වලට බෙද බෙදා ඉතින් මේකේ පරමාණු දිහා බල බල ඉතින් දකින්න මේ මේකෙන් මිදෙන්න. ඒක එහෙම එකක් නෙමෙයි. මේ මේ ක්‍රියාවලිය නවත්තන්න ඕනේ. මොන ක්‍රියාවලියද? මේ ඉන්ද්‍රියන් හයට ගෝචර කරගෙන කරන සංකාර ක්‍රියාවලිය. දැන් මේ අපි කියන නිර්වචනේ කවුරුත් පිළිගන්නේම නැහැ. එතකොට අපි පළවෙනි ක්‍රියාවලිය සිද්ධ කරගන්නේ කොහොමද? ඇහැට රූපයක් ගැටුනහම පළවෙනි ක්‍රියාවලිය සිද්ධ වෙනවා. ඒ ක්‍රියාවලිය තමයි මෝහ ක්‍රියාවලියක් සිද්ධ වෙනවා. ඇහැට රූපයක් ගැටුන ගමන් අපට රූපයක් පේනවා. ඉතින් රූපයක් පේනවා නම් එතන සබ්බ සංඛාර සමත වෙලා නැහැ. ඒක අනිත්‍යතාවයෙන් ඔබ දැකලා නැහැ.
ඊට මේ දැකපු රූපෙට ඔන්න තව දෙකක් එකතු කර ගන්නවා එක්ක රාග හරි එක්ක දේස හරි කියලා. ඒතර මේ දෙකම අපර නවත්තන්න පුළුවන් මේ සංඛාර ක්‍රියාවලිය ඇස් දෙක පියාගත්තා. ඉතින් මේක ප්‍රායෝගික වෙන්න ඕනේ. ඉතින් මේක දැන් පොතෙන් හොයන්න බෑ. නමුත් පොතේ සමහර තැන් තියෙනවා. දැන් ඒ පොතෙන්ම මේක ගලප්පන්න කියවට පස්සේ අපි අර උගුල් හරණය විතරයි. උගුල ඉන්නේ නැ නැති ආය වෙනවා. එතකොට හරනවා එළියට වෙලා ඉන්නවා. ඉතින් මේක එහෙම නෙමෙයි මේක අපි අධ්‍යයනය කරමින් ප්‍රායෝගික වෙන්න ඕනේ. ඉතින් ප්‍රායෝගික වෙන්න නම් අපි මේ ධම්ම අවබෝධය තියෙන්න ඕනේ. ඒක නිසා දැනුමක් තිබ්බට කමක් නැහැ. ඔය ත්‍රිපිටක දැනුම, සාහිත්‍ය රස කතා ටික, ධම්ම පදය ඔවත් තිබුණාවයි, පින් පව් ඔවත් තිබුණාවයි. ඒවත් මේ තියාගන්න දැන්. තියාගෙන මේක කරන්න. ඒතර මේක කරනකොට මොකද වෙන්නේ? සබ්බ සංඛාර සමත වෙනවා. එතකොට මෙන්න මේ ඉන්ද්‍රියන් හයට සම්බන්ධ වන ධාරහය. එතකොට මේ ඉන්ද්‍රියන් හය පදනම් කරගෙන මේ අපි දැන් මේ අධ්‍යයනය කරන්නේ. එතකොට මේ ඉන්ද්‍රියන් හය පදනම් කරගෙන මේ කාර්ය අපි කරන්න ඕනේ. එතකොට ඉන්ද්‍රියන් හය පදනම් කරගෙන මේක කරනවා. ඉතින් මේක කරන්නේ නැතුව හරියන්නේ නැහැ. එතකොට ඉන්ද්‍රියන් හය පදනම් කාර්යයක්. එතකොට මේ කාර්යයෙන් අත මිදෙන්න ඕනේ. එතකොට මේ කාර්යයෙන් අත මිදෙනවා කියලා කියන්නේ මොකද්ද? සබ්බ සංඛාර සමත වෙනවා. සබ්බ සංඛාර අනිච්ච වශයෙන් බලනවා. සබ්බේ සංඛාර අනිච්ඡාති. එතකොට මේ සබ්බේ සංඛාරා කියලා ගත්තහම එතකොට මේ ක්‍රියාවලි ටික එතකොට මේ ක්‍රියාවලි ටික තමයි අපි මේ සංඛාර ක්‍රියාවලිය නිසා විඥාන ක්‍රියාවලියක් හදන්නේ. එහෙනම් අපිට පුළුවන් නම් මේ සබ්බ සංඛාර සමත කරගෙන ඉන්න අන්න අපේ විඥානීය හැදෙන්නේ. එතකොට විඥානීය හැදෙන වැඩේ තමයි පටිච්ච සමුප්පාදය කියන්නේ. මේ මහා ලොකු දෙයක් නෙමෙයි මේ. එතකොට මේ ක්‍රියාවලිය මේ සිද්ධිය එතකොට මෙන්න මේ පටිච්ච සමුප්පාදය හදන වැඩි. මේ විඥානය හදන වැඩි. මේ අපි මේ කරන්නේ හැම මොහොතකම. එතකොට මේ මොහොතක සිද්ධ වෙන මරණය ගැන තමයි බුදුදහමේ මේ කතා කරන්නේ. එතකොට මේ මොහොතේ සිද්ධ වෙන මරණයකදී අපි යම් සංඛාර ක්‍රියාවලියක් කරලා විඥානයක් හදලා තිබුණත් අන්න අපි ඉපදෙනවා. දැන් අපිට ඕනේ මේ ඉපදෙන එක නවත්තන්න. මේ හැරි ප්‍රායෝගික වැඩක් නේ. එහෙනම් එතකොට මේ ඉපදෙන එක වෙන්නේ විඥානය හදනකොට නම් තමන්ගේ විඥානයේ වෙන උප්පත්තියකට යන්නේ. ලෝකයේ කෝටි 800ක ජනගහනයක් ඉන්නවා නම් කෝටි 800කට විඥාන 800ක් තියෙන්නේ. එතකොට කෝටි 800 ජනගහනයක් ඉන්නවා නම් ඒ කෝටි 800ට වෙන වෙනම දැන් අපේ මාපට ඇඟිල්ලේ finger mark එක වෙන ලෝකේ කෝටි 800න් කාටවත් නැහැ. අපේ තියෙන icon tag එක මේ ලෝකේ වෙන කාටවත් නැහැ. එහෙනම් එතකොට අපේ තියෙන විඥානය වෙන කාටවත් නැහැ. එහෙනම් ඔබගේ විඥානය ඔබ නවත්තා ගත්තොත් ඔබේ උප්පත්තිය ඉවරයි. ප්‍රායෝගික වෙන්න ඕනේ. එතකොට අපේ උප්පත්තිය නවත්තන්න ඕනේ මගේ විඥානය ක්‍රියාකාරීත්වය නවත්තන එක. එන විඥාන ක්‍රියාකාරීත්වයක් සිද්ධ වෙන්නේ කොහොමද? සංඛාර ක්‍රියාවල නිසා. මේ ඉන්ද්‍රියන් හයක ගෝචර වන අරමුණු වලට දක්වන ප්‍රතිචාරය නිසා. ඉතින් පළවෙනි ප්‍රතිචාරය හරම සියුම් ප්‍රතිචාරය. ඒක තමයි රූප දකින ප්‍රතිචාරය. මේ දැකපු ප්‍රතිචාරයේදී අපි දැන් මේ දක්වන්නේ රාග සහ දේස. දැන් මේක අමුතු දෙයක් නෙමෙයිනේ. මේක සුදු වලියෙක් නෙමෙයිනේ. දැන් මේක නිසා මේ වචන ගොඩකට පැටලිලා රාගක්කය, දේසක්කය, මෝහක්කය, පටිච්ච සමුප්පාද, චතුරාර්ය සත්‍ය, පංච බල, පංච අභිඥා, සත්ත බොජ්ජ. දැන් මේ එහෙම මොකක්වම් මේ ඒවා තියෙනවා කවුරු කවුරු ලියලා. ඔය ලියලා තිබ්බට මේ ප්‍රායෝගික වෙන චුට්ටි වැඩක් නේ තියෙන්නේ. දැන් අපිට මේ ශක්තියක් හැදෙනවයි කියන එක ඔබට විශ්වාස නම් ඔබ නිතරම උත්සාහ කරන්න මේ ශක්තිය නැති කරන්න. එතන මේ ශක්තිය නැති කරන වැඩේ ඔබමනේ කරන්න ඕනේ. එතකොට කොහොමද ඔබ මේ ශක්තිය නැති කරන වැඩේ කරන්නේ? අර ටනල් එකෙන් වතුර එන එක නවත්තන්න ඕනේ. ඒ ටනල් එකෙන් වතුර එන එක නවත්වපුවම යට තියෙන ටර්බයින් එක කැරකෙන්නේ නැහැ.
කැරකෙන්නේ නැතුව නම් විදුලිය නැහැ. දැන් අපට ඕනේ මේ වෙන ශක්තිය නවත්තන්න නෙවෙයි. එහෙනම් මේ ශක්තිය ආරම්භය කියන එක මොකද්ද? මේ ඇහැට රූපයක් වදින එක වදනකොටම අපට නිතරම මෝහ විඥානය. එහෙනම් ඉතින් මේකට පහසුම කාර්ය තමයි දෙනෙත් අසා ගන්න ඕනේ. එතකොට මෝහ ප්‍රතිචාරත් නැහැ, රාග ප්‍රතිචාරත් නැහැ, දේශ ප්‍රතිචාරත් නැහැ. අන්න ඇහැට සබ්බ සංඛාර අනිච්චයි. තොල් දෙක වහගත්තාම දිවට ඇති වෙන සංඛාර ක්‍රියාවලිය අනිච්චයි. නාසයට ගන්ධය නැති වුනහම ඒ සබ්බ සංඛාරත් අනිච්චයි. හමට ස්පර්ශයක් නැති වුනහම පරිසරයේ සෞම්‍ය වුනහම කාය සංඛාරත් අනිච්චයි. දැන් සංඛාර වර්ග 6න් 5ක්ම දැන් අපි නිකම්ම අනිච්ච වෙලා ඉන්ද්‍රිය සංවර වෙනකොට ඊට පස්සේ ඔබට මොකද්ද වෙන්නේ? මනපටිච්ච දව මනෝවිඥානං කියන සංඛාරය. මෙන්න මේ සංඛාරය විතරයි බුද්ධ දේශනාවේ පුහුණුව. වෙන්න කිසිම පුහුණුවක් නැහැ. දැන් ඔබට මේක ප්‍රත්‍යක්ෂයි. වෙන කිසිම පුහුණුවක් නැහැ. ඇහැට පුහුණු වෙන්න බෑ, කනට පුහුණු වෙන්න බෑ, දිවට පුහුණු වෙන්න බෑ, නාසයට පුහුණු වෙන්න බෑ. කේතිය ඉන්න පුළුවන්. ඇසට දැකපු රූපේ අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි, මම නෙමේ, මගේ නෙමේ, මගේ ආත්මෙ නෙමේ කියකිය ඉන්න පුළුවන්. ඇසර දැකපු රූපය කැමතිසේ නෑ, ඒක අසාරයි කිය කිය ඉන්න පුළුවන්. ඉතින් මොනවහරි මෙහෙම කියවන්න පුළුවන්. ඉතින් මෙහෙම කියව 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 ඉන්න පුළුවන්. මේක තමයි බුදුබණ කියලා. ඉතින් ඒ නිසා ඔබට මේක හරියටම තේරුම් ගන්න නම් අර හැම වෙලේම දැනගන්න ඕනේ මේ පයිතගරස්ට අවුරුදු 30කට වැඩිමල් වුණ මහාවිද්‍යාවෙන් හොයාගත්ත මේ සිතේ ක්‍රියාකාරීත්වය. දැන් අපි මනෝවිද්‍යාව ඉගෙන ගන්නවා වගේ, බයොලොජි ඉගෙන ගන්නවා වගේ, ෆිසික්ස් ඉගෙන ගන්නවා වගේ, කෙමිස්ට්‍රි ඉගෙන ගන්නවා වගේ. දැන් මේ 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 මානසික මට්ටමනේ අපිට හදාගන්න බැරි. මේ මානසික මට්ටම හදාගන්න බැරි නිසා අපි මේ මහා ලොකු දෙයක් ගැන හිතනවා, කල්පනා කරනවා. එහෙම ලොකු දෙයක් නෑ මේකේ. හරි සරල දෙයක් තියෙන්නේ. ඉතින් ඒකයි සුනීතට සෝපාකට මේක තේරුණද? සුනීතට සෝපාකට අඟුලිමාලට බද්දයක කුමාරවරුන්ට කියපු දේශනාව යටපත් වෙලා අපි මොනවා හරි දහම් දැනුමක් එකතු කර කර ඒ වහට මෙහට පෙරලා පෙරලා පාලි කියව කියව පාලියෙන් විස්තර කර කර ඉතින් දැන් ඉන්නවා. දැන් අභිධර්මය කියලා, අභිධර්මය කියන්නේ ඉපදෙන හැටි ගැන කතා කරන එකක්. සිතුවිලි ගැන කතා කරන්නේ. ඉතින් සිතුවිල්ලක් කියන්නේ විඥානේ හැදුන එක. මොකටද අපි යෝගී කෙනගෙන? මේකේ ෆවුන්ඩේෂන් එක අභිධර්මය තමයි. නමුත් අපි සිත් 81යි, සිත් 121යි, 83යි කිය කිය මේ ඉගෙන ගන්නෙ මොනවද මේ? චෛතසික, චෛතසික කියන්නේ විඥාන හදන හැටි. මේ සංඛාර ක්‍රියාවලිය ඉගෙන ගන්න අපි. ඉතින් සංඛාර ක්‍රියාවලිය නෙමෙයි අපි ඉගෙන ගන්න ඕනේ. මේ සංඛාර නොකරන ක්‍රියාවලිය. එහෙනම් සබ්බේ සංඛාර අනිච්චාදී. එහෙනම් ඔබ ඉන්ද්‍රියන් පහෙන් නම් සංඛාර හදන්නේ ඔබ ඉන්ද්‍රිය සංවරත්වයට පත් වෙන්න. එතකොට සබ්බ සංඛාර අනිච්චා. එතකොට මෙන්න මේ ඉන්ද්‍රියන් පහ අපි ඉන්ද්‍රිය සංවර සීලයට ආවට පස්සේ ඔබට එක සංඛාරයක් තව වෙනවා. ඒක තමයි ඔබ අල්ලාගෙන තියෙනවා නම් අම්මා තාත්තා අයියා අක්කා නැන්දා මාමා දුව පුතා දේපල සමාජ තත්ත්වය දහම මෙව මහා ලෝකෙට අල්ලාගෙන නම් ඒවා මතක් වෙනවා. ඒවා මතක් වෙනවා. අන්නේ මතක් වෙන එක තමයි ඊතුරු සංඛාර ක්‍රියාවලිය. එන්නේ ඒ මතක් වෙන එකට සිත පිහිටුවාගෙන ඉන්නකොට අන්න සබ්බ සංඛාර අනිච්චයි. සබ්බේ සංඛාර අනිච්චයි. එතකොට මේ සංඛාර අර සංඛාර පහ කොහොමටත් ඔබ දැන් අනිච්චතාවයට පත් කරලා තියෙන්නේ වර්තමාන මොහොතේකේ සමුදය නිරෝධිය දකින්න. අන්න ඒකට කියනවා සතිපට්ඨානය. එතකොට මේ සතිපට්ඨානය ඔබ සතිය පිහිටුවාගෙන ඉන්නකොට අන්න අර විඥානයේ හේවත් පටිච්ච සමුප්පාදයේ හේවත් සසර හැදෙන්නේ. අන්නේ හැදෙන්නේ නැති ස්වභාවයේද කියන ප්‍රඥාව අවදිුණයි කියලා. මේ වෙන ප්‍රඥාවක් නෙමෙයි. අන්නේ ප්‍රඥාව තුල ඉන්නකොට ඔබ ඉන්නේ නිවනේ. ඉතින් මේක තමයිලු තියෙන එකම මාර්ගය, සමග්ගෝ විසුද්ධිය. දැන් ඔබ තමයි දාරුචීරියට කිව්වේ විනාඩි 15යි 20යි
දැන් විනාඩි 22යි. දහම ඉවරයි. බණ ඇහුවා. දාරුසීරිය බණ නැහැ. ඔච්චරයි බුදුහාමුදුරුවෝ කිව්වේ. ඔච්චරයි මධ්‍යම කුමාරවරුන්ට කිව්වේ. ඉතින් මේ ටික කියපම තේරෙන්නේ නැද්ද? මේකට පෙර සංසාරෙ මෙහෙමයි. පෙර සංසාරෙ පින් කියලා කියන්නේ පෙර මතකයේ අයින් කර ගැනීමේ පින විතරයි තියෙන්නේ. අර පෙර මතකයේ පවෙන් අපි හැම වෙලෙම නැල්ලගලා විඥාන මතකයට උබහු වෙලා. ඉතින් එනිසා කල්යාණ මිත්‍රයෙක්ගේ දහම හරි චුට්ටයි. දැන් මෙතන මේ ක්‍රිස්තියානි දහම අදහනා ඉන්නවා නම් එහෙම නිකන් පල්ලි වලට ගිහිල්ලා බලන්නකො. ෆාදර්ස්ලා පල්ලි මාරනවානේ හැම ෆාදර් කෙනෙක්ම ඇවිල්ලා කියන්නේ එකම දහමක් නේ කියන්නේ. බයිබලයේ තියෙන ටිකක් විතරයි කියන්නේ. ඒක ඇත්ත හෝ නැත්ත හෝ ඒක කියනවා ඒගොල්ලෝ. ඒක ඇත්තක් තියෙනවා නැත්තයි ගැටලු. නමුත් ඒ දහම එකම දෙයක් කියන්නේ. දැන් අපිට මේ ත්‍රිපිටකයේ තියෙන එක තියෙද්දි මේකට වෙන වෙන විශ්ලේෂණ දාලානේ මේ අවුල වෙලා තියෙන්නේ. ත්‍රිපිටකයේ තියෙන්නම පටිච්චසමුප්පාදයේ හැදෙනකොට ත්‍රිපිටකයේ හැමතැනම තියෙන්නේ සිතුවිල්ල පටිච්චසමුප්පාදය ගැන විස්තර කරන්නේ. දැන් මේ පසු කාලන ලියන්න ගිහිල්ලා නේ මේ මෞකුසකේ පටිච්චසමුප්පාදයකට මේක ගලපලා තියෙන්නේ. ඒක ත්‍රිපිටකේ හරි සූත්‍ර වල තියෙනවා මේක. ඒකට ඔච්චරයි අපි කරන්නේ. එන සබ්බ සංඛාර අනිත්‍ය වශයෙන් දකින්න ඉන්ද්‍රිය සංවරත්වයටපත් වෙනවා. ඊට පස්සේ අපි කරන්න ඕනේ මන පටිච්ච ධම්මද මනෝ විඥානම් කියන්නේ. මොකද්ද ඒකට කරන්න තියෙන්නේ? මේ වර්තමාන අරමුණ දෙස බලාගෙන ඉතින් වර්තමාන අරමුණ දෙස බලාගෙන ඉන්නකොට විඥානය නිරුද්ධ වෙනවා. ඒකට විඥානය ශුන්‍ය වෙනවා. විඥානය ශුන්‍ය වෙනවා කියන්නේ ඔබ ප්‍රඥාව අවදිලා. ප්‍රඥාව අවදිලා කියන්නේ ඔබ නිවනේ. මේක දිගටම පවත්වන නම් ඔබ නිරෝධ සමාපatti. එහෙනම් හැමෝම පහසු ඉරියව්වකටපත් වෙනවා. බලමු අප පළවෙනි පැය භාගය. පැය භාගෙන් භාගෙ අද අපි බලමු පැය කමාරක් විතර යන්න. මේකෙ මුකුත් නැහැ. හැබැයි උජුං කාය පණිදාය පරිමුඛං. ඔබ කය නිශ්චලව තියාගන්න ඕනේ. ඒක ඔබට කැමති ඉරියව්. අර අනුරාධපුරේ හාමුදුරු කෙනෙක් හිටියා. ඒ දවස් දැන් නම් අපවත්තලා මං හිතන්නේ දැන් මේ ටික කාලයකට කලින් උදේම රුවන්වැලි සෑය ගාවට ඇවිල්ලා හිටගෙන රුවන්වැලි සෑය දිහා බලාගෙන එයාට හුරු වෙරි යව්වා. ඉතින් එයාට ඒක පහසු. එයාට උගාකල් පුරු කරලා උරු කරලා එයාට පුළුවන් හිටගෙන මේක කරන්න. අපට ඒක කරන්න බෑ. හැබැයි තින් ඇවිදින්න නම් මේක කරන්න පුළුවන් කියලා මම නම් හිතන්නේ නැහැ. කිසිම జగතේකට නිරෝධයට යන්න හැබැයි හිතගෙන ඉඳගෙන නිදාගන්න පුළුවන්. කාටරි නිදාගන්න පුළුවන් නම් නිදාගන්න මේක. බිම ඉඳගන්න පුළුවන් නම් බිම ඉඳගන්න කරන්න. පුටුවක ඉඳගන්න පුළුවන් නම් පුටුවක ඉඳගන්න කරන්න. හොඳ මේරියව තමයි බිම ඉඳගන්න කරන්නේ. දැන් ඔබේ කය නිශ්චල දෙනෙත් වසා ගත්තා. චක්කු විඤ්ඤාණ ඒ සංඛාර ක්‍රියාවලිය ඉවරයි. තොල් දෙක වහා ගත්තා. ජීවහා සංඛාර ක්‍රියාවලිය ඉවරයි. ගන්ධ සුවඳ නැත්තම් පරිසරය. ගාන විඤ්ඤාණ සංඛාර ක්‍රියාවලිය ඉවරයි. පරිසරය ඔබ සෞම්‍ය කරගෙන තියනවා නම් ඒසි කරගෙන හරි ෆෑන් එකක් දාලා හරි කාය විඥාන හැදෙන ප්‍රමාණය දැන් ඉන්ද්‍රියන් පහම සංවරයි. ඒ සබ්බ සංඛාර අනිච්චයි. දැන් ඔබට මොකද්ද තියෙන්නේ? දැන් තියෙන්නේ මනපටිච්ච ධම්මෝපපති මනෝවිඥානං කියන අන්න මනපටිච්ච ධම්මෝපපති මනෝවිඥානං කියන තැනට සංඛාරයක් හැදෙනවා. අන්නේ සංඛාරයට ඔබ හිත තියෙනවා. හරිම සරලයි නිවන් මඟ.
මේක සුදු වර්ගයක් නෙමෙයි. දැන් අපිට මේක සුදු අලියෙක් කරලා. කල්යාණ මිත්‍රයෙක් හම්බෙන තාක්කල් සසර දිගයි. නිදි වරන්නාට රාත්‍රිය දිග වගේ. ගමනාන්තයේ දන්නේ නැති කෙනාට ගමන දුර වගේ. සත්පුරුෂයෙක් හම්බෙන වෙනකම් නිවන මෛත්‍රී බුද්ධ ශාසනය. මේක එච්චර දුර යන්න ඕනේ. ඔබ ප්‍රායෝගික වෙන්න. දැන් ඉන්ද්‍රියන් පහ සංවරයි. මන පටිච්ච ධම්මෝපපති මනෝ විඤ්ඤාණ. මෙන්න වර්තමාන මොහොතේ සිත දෙස බලා සිටිනවා. ඔබට එනවා ගලාගෙන මොනවද එන්නේ ගලාගෙන. එකතු කරගත්ත මානව භෞතික සම්පත්වල වගකීම් සහ යුතුකම්. සමාජ බැඳීම් එනවා. හැබැයි ඔබ මැරුණා ලෙස හිටියෝ. ඔබ මැරුණ පුද්ගලයෙකු ලෙස උපකල්පනය කරෝ. මේව ඇවිල්ලා යයි. ඔබ මතක් වෙනකට ප්‍රතිචාරය දක්වන්න ඔබ ජීවත් වෙලා ඉන්න නිසා. ඔබ මැරුණොත් මේ කයට රූප නැහැ, ශබ්ද නැහැ, ගන්ධ නැහැ, රස නැහැ, ස්පර්ශ නැහැ, ධම්ම නැහැ. ඒ නිසා පැයකමාරකට මැරුණ පුජ්‍යලයෙක් ලෙස ඔබ උපකල්පනය කරගන්න. ගලාගෙන එන සිතුවිලි, ඔය සිතුවිලි කියන්නේම ඔබේ මාරපාක්ෂික බලවේගය. මාරයා කියන්නේ සිතුවිලි. කවුද එන්නේ? අම්මා, තාත්තා, අයියා, කනන්ද, මාමා, දුව, පුතා, හරක බාන දීපල. තවත් මතක් වෙනවා අවුරුදු 60යි යුතුකම් ඔක්කොම ඉවරයි, දරුව විවාහයි, දරුව මුණුපුරෝ දැකලා තමන්ට මනසින් තාම නිදහස් වෙන්න බෑ. මනසින් නිදහස් වෙන්න මැරුණ කයක් බවට පත් කරගන්න. එතකොට සිතුවිලි ඇවිල්ලා නිරෝධ වෙලා යයි. ඔබ ප්‍රතිචාර දැක්වුවොත් තමයි මේ මොහොතේ විඥානය හැදෙන්නේ. ප්‍රතිචාර නොදක්වා සිටින්න, සිත දෙස බලා සිටින්න, කල්පනා නොකරන්න, සිතුවිලි නොකොට නගන්නැතුව ඉන්න. අපේ ජීවිතය වීදුරු බෝතලයක් වගේ, වතුර පුරෝපු වීදුරු බෝතලයක් වගේ බිම වැටෙන ගමන් කුඩේ කුඩු වෙලා යනවා. ඒ වගේ අපේ ජීවිතේ කොයි මොහොතද කියලා අපිට විශ්වාසයක් නැහැ. හිත ගැන බලාපොරොත්තු නැහැ. හිත ගැන ජීවිතේ අවිනිශ්චිතයි. ඒ නිසා හිත ගැන තියෙන බලාපොරොත්තු අහිමි කරන්න. අතීතයේ වැරදුන දේවල්, අතීතයේ නොලැබුණ දේවල් අමතක කරලා දාන්න. ඒවා අපි නැවත කොච්චර කල්පනා කරත් හරි ගස්සන්න බැරි විදිහට නම් ඒ දේවල් වෙලා තියෙන්නේ. ඒවා හරි ගස්සන්න කොච්චර කල්පනා කරත් වැඩක් නැහැ. අහිමි වූ දේවල් අහිමි, නොලැබුණ දේවල් නොලැබුණා. එදා අපි අරඤ්ඤ සූත්‍රයේ කතා කරනකොට දෙවි කෙනෙක් ඇවිල්ලා අහන්නේ, ඔබගේ ශ්‍රාවකයන්ගේ හැම පැහැපත් සතුටින් ඉන්නවා ඇයි ඒ? ඔවුන් අතීතය ගැන කල්පනා නොකරන නිසා, ඔවුන් අනාගතය ගැන සැලසුම් නොකරන නිසා. ඔවුන් අනාගතය ගැන සැලසුම් කරන්නේ, ඔවුන් අතීතය ගැන කල්පනා කරන්නේ, ඔවුන් වර්තමානයේ විතරයි ජීවත් වෙන්නේ. ඔබත් මේ පැය දෙක තුලවත් වර්තමානයේ විතරක් ජීවත් වෙන්න. මම මේ කොච්චර කීවත් ඔබට මැරෙන බව දැනෙන්නේ නැති නිසා මයි ඔය යුතුකම් වගකීම් වල වහලෙක් බවට පත් වෙලා ඉන්නේ. ඒ වහල් බවෙන් අත මිදෙන්න, ඒ වහල් ස්වභාවයෙන් අත මිදෙන්න
දවසේ පැය 22ක්ම මේ වහලෙක් බවට වෙලා වන්දිය ගෙවන්න. මේ පැය දෙක නිදහස්සේ බවට පත් වෙන්න. ඔබ කල්පනා කරයි කියලා මේ මොහොතේ ඔබට හිත විසඳන්න තියෙනවා ඒක හිත කරගන්න. මේ මොහොතේ මරණයට පත් වූ කුසේ කිසිදු ප්‍රතිචාරයකට ඉඩ නොදෙන්න. ගලට උඩට වක් කරන වතුරසේ උරා ගන්න ඉඩ නොදෙන්න. ගලා යාමට ඉඩ හරින්න. කිසිවක් අල්ලා නොගන්න. සියලු සිතුවිලි අයින් කරන්න. මතක් වෙන දේ ගැන අවධානයෙන් සිටින්න. සිත දෙසම බලා සිටින්න. කිසිවක් කල්පනා නොකරන්න. කය නිශ්චලව තබන්න. සියලු සංඛාර නිරුද්ධයි. සබ්බේ සංඛාරා අනිච්ඡාති යදා පඤ්ඤාය පස්සති. අත නිබ්බින්දති දුක්ඛේ ඒස මග්ගෝ විසුද්ධියා.